මේක හැටි සත්තු හදනකොට එහෙමයි අපි මෙච්චර කාල ජීවත් වෙන්නේ ඒක නැත්තම් මෙලාට මරන අපි දන්නවා ඒවා ඉන්නේ නැහැ බාසුන් නැ ඉන්නකොට අතපත ගෑවට කමන්නේ මොකද එයාගේ පාලනයට තියෙන නැත්තම් අර මේ ඔහොම ඉන්නකොට හිතනවා මේ හැමතැනම ඉන්නකොට මේ අපෝ ඔබ ගිහිල්ලා කරේල් නම් මොකද සත්තුන්ගේ තියෙනවා අභිමානයක් ඒක ඒගොල්ලෝ පෙන්නනවා ඒක දැන් අර ඒ උන් නැති එක් කරන් ගින් දැන් සතා දඬුවම් කරන ඕනෙ මරන්න තිබුණානේ පාගල එහෙම කරන්නෙත් නෑ එකක් දෙනවා කිස්කාර දැන් ගියසරේ තරම් අමාරු නෑ ගියසරවල මහත් යනකොට මේ ඔළුව මූණ වේලිලා දැන් දැන් මේ වැඩ පිළිවෙලට මොකවත් නෑ ඇයි දර පැට නිදා ගන්නවා දවල් දිනවා දෙයිය විතරනේ ආවේ එක දිගට දැන් අපි ඔය ප්ලෑන් කරලානේ ඔය ගමන සකස් කරන්නේ මම පසුපින්න ඉඳගෙන ඒක කරනවා එතෙන්ට බලන්න නාව මම බලන්න ඉන්න දෙන්නේ නෑනේ පූර්ණ ආරක්ෂාවයක් තියෙනවා මැස්සේ කොටවත් අහන්න බෑ මේ දෙකනේ කොටවත් නෑ ඔච්චර ආරක්ෂාවක් හවුද බයින් ඉන්නේ නේ සතෙකුගේ තියෙන වාසනාවයි බුදුන් තරම් කල් ඉතින් අර දේශයට රැකගන්න සම්පත ඉතනත්කමට ඇවිල්ලේ ඔක්කොම කරගෙන එන්නේ තියෙනට මේ ඒක මේ සැරේ තමයි මේ මිනිස්සු හරියට දැනගත්තේ මොකද්ද මේ වැඩපිළිවෙල නැත්තම් අපි අවුරුදු දැන් 12ක් කළා 12ම පයින් ගියා 12ක්ම පයින් ආවා සමහරු හිතන්නේ මේක සතෙක් ඉන්නවා ඉතින් එයා පෙරහැර කරනවා එනවා ඔච්චර තමයි මහන්සි අසනීපයක් හදාගන්න නැතු ඔය දවස් 10 හිඳ ප්ලෑන් කරන්න ප්ලෑන් කරන්නේ මම මෙයාට දැන් 63ක් වෙනවනේ ඒකට මෙයාගේ දැන් තියෙන්නේ අවසාන දත් යුගල තියෙන්නේ දත් දැන් ජීවිත කාලය තුළ අපේ මනසෙන්ගේ දැන් අර දත් වැටිලා අපව වෙනවනේ පොඩි ළමයින්ගේ ඒ වගේ අවුරුදු 5 4 දී විතර එක දත් මේක මෙහෙම මේ වගේ අත තියෙන මේ වගේ මේ තමයි මේ දත තියෙන්නේ හැපෙන ඒවා මං කියන්නේ දල නෙමෙයි හැපෙන දත් ඒකට හැපෙන දත් මේ වගේ දිගයි මේ තරම් මේකෙන් කොටස කොටස ගැලවි ගැලවි ඉස්සරහට යනවා ඒකට අවුරුදු 4 දී විතර එක සැරයක් යනවා ඊට පස්සේ දෙවෙනි එක යනවා අවුරුදු 12 දී විතර තුන්වෙනි එක අවුරුදු 30 දී විතර හතරවෙනි එක අවුරුදු 40 50 දී විතර යනවා. විහාම අන්තිම එක ඉතුරු වෙනවා. දැන් තුන්වෙනි එක ඒ ගන්න දිනනවා. ඊට පස්සේ අන්තිම එක දැන් ඔය තියෙනවා. දැන් ඕක එහෙම මොනවා හරි වෙලා ගැලවුණොත් කෑම හැපෙන්නේ නැති වෙනවා. කෑම හැපෙන්නේ නැති වුනහම ශරීරයේ තැම්පත් වෙච්ච මේදේ දී වෙලා තමයි ශරීරය තුරාගන්නේ. එතකොට සතා කෙට්ටු වෙනවා. කෙට්ටු වුනහම කෙට්ටු වෙලා තමයි එයාගේ අවසානෙ දික් වෙන්නේ. ඒ නිසා දැන් ඔය දත් යුගල පරිස්සම් කරගත්ත තරමට ජීවිතේ දික් වෙනවා. දැන් අපි ඔය මොකවත් හපන්න අර මේ දැන් වැල් හපන්න මොකවත් දෙන්නේ නැහැ. ඒවා කිසි දෙයක් නැහැ කොටපටවන්නේ නැහැ. ඒ වන්කට පාවිච්චි කරන්නේ නැහැ. තනිකර දැන් ඔය අවුරුදු 30ක විතර ඉඳලා කොටයක්වත් උස්සලා නැහැ. එයාට කන්න කිතු කොටයක් උස්සගත්තොත් නිසා නැත්ත ඔක්කොම පෙරහැරවල තමයි තියන්නේ. ඒ විදිහට සැලසුමක් ඇතුව ගියේ නැත්තම් සත්තු ඉන්නේ නැහැ. ඒකෙන් උගත් තැන් වල ඔය මේ නෂ්ටාවශේෂ වෙලා තියෙන්නේ එකක් බලා ගන්න හා මේ කියන්නේ මේ බලා ගන්න අයගේ ආදරේ නැහැ සතාට එකක් හාම්පුතාගේ වුණා වෙනවා එකක් නොදන්නක්
දැන් මේ ඔක්කොම දැනගන්න. දැන් මෙයාට කවදාක්වත් ඉංග්‍රීසි බේතක් දීලා නැහැ. මේ දක්වා. නවරුදු අපි ගාවට එලා 1978 අපි ගාවට ආවේ තාත්තා ගැත්තු. ඊළඟට එතන ඉඳලා දැන් මේ දක්වා වුරු 38ක්ම එකම ඉංග්‍රීසි බේතක්වත් දීලා නැහැ. ඔය ආයුර්වේද පඩේ අමාරුවක් හැදුනොත් ඒකට අපි ඔය පොටලා දෙනවා, පැවිලි කරනවා, පන්තු වාලයක් ආවොත් ඔය දැන් බේත් දෙනවා, දැන් ඔය ගාලා තියෙන. අර තුවාලෙට ඒක මේ නිදාගෙන නැගිටිනකොට හැම ගිහින්. මෙයා බරයිනේ. එතකොට අර උදේට නැගිටිනකොට කකුල හොලොලා හොලොලා දඟලලා නැගිටිනේ. නැත්තම් නැගිට ගන්න බෑ. බර වැඩි හන්ද. මූණ දළ දෙක බර වැඩි. ඒ නිසා නිදි කරවනකොටත් අපි නිදි කරවන්නේ තනි තලා පොළොවේ නෙමෙයි ඔළුව ඔස්සේ. කකුල් දෙක පල්ලි හැරියන්නේ. එතකොට නැගිටින්න ලේසි. එයා දැන් එහි බඳින තැන එහෙමයි තියෙන්නේ. කකුල් දෙක පල්ලෙහා ඔළුව උඩ. නැත්තම් අර මූණේ බරට නැගිටින්න බෑ. එහෙම වෙලා තමයි තුවාලෙලා. නැතුව තුවාල කරලා මොකවත් නෙමෙයි. ඉරිහැරයක් කරලා විචාරන්නේ ඕක ස්වභාවික ඇතිවෙච්ච එකක්. ඕකටත් ගාලා තියෙන්නේ දේශීය බේත් ඔය ඔක්කොම තියෙන්නේ. වේදියට තමයි යතාගේ නඩත්තු කරගන්නේ. ආධාර නැති හොඳයි. තව නැත්තම් අයිතිකාරකම බිහිවෙනවානේ. අපි මෙයාට කාරණ දුන්නා, සල්ලි දුන්නා කියලා ඊට පස්සේ අපිට ඕන විදියට පාලනය කරන්න බැරුව යනවනේ. දැන් එව්ව නැහැ. ආටවත් කියන්න බැ අරකයි මේකයි කියලා. ඒක මෙහෙම තියෙන එක හොඳයි. මේ සැරේදී මෙහෙමයි. මේ සැරේනේ හරියට මේක දැනුවත් වුණේ. නැත්තම් කලිනුත් නොකරනවා නෙමෙයි. දැන් මේක කියා ගන්න විදියක් තිබුණේ නැහැ. දැන් තමයි දැනුවත් වුණේ. ඉතින් දැන් හරියට කරයි හැමදාම. නැත්තම් මෙයාගේ ආරක්ෂාව වෙනේනකොට දැන් මේ ඇලිය මේ ඇතා පමණ නෙවෙයි. ඉතින් ලංකාවේ ඉන්න ඔක්කොම හිලයන්තු ආරක්ෂා කරන්න ඕනේ. මේ මොකද මේ සංස්කෘතිය කියලා මොනවා හරි පෙන්වන්න දෙයක් තියෙන මෙව්ව තමයි. නැත්තම් මොනවද තියෙන්නේ? නේද? උඹර කියන්නේ මේ පාරෙන් දුනම මාර ලස්සනයි. ඔව්. එන්නේ. ඔක තමයි මේ අතාගේ නඩත්තු ඔවා අර මේ පත්තරවල නේ. පත්තරවල නැති ටික මං කියන්නේ. අපි මොකද්ද මේ අතාගේ කරන්න කියන්නේ? දැන් අතනින් ගත්තෙත් අර ඒ ඔක්කොම කෑවනම් එහෙම ළඩ වෙනවා. දැන් මේගොල්ලෝ මේ තරහට නෙමෙයි ගානට කරන්නේ. නැත්තම් මේ ඔය නඩත්තු ගෙනියන්න ඕනේ. දැන් ඔය දෙන හැටියට ධුවරේ ඉඳලා මෙතෙන්ට එනකොට කැවුවා නම් එහෙම මෙයා දියවැඩියාව පරිමේත නැති. දැන් දියවැඩියා හැදෙනවා. සත්තුන්ටත් හැදෙනවා දියවැඩියා. කැනඩා කපුවා සද්දාව තියෙන 5000ක් මේවා 5000ක් ඉන්නේ ඩායි මාගේ මේ තමයි දෙන්නේ ළඟට ආවම මේ ටික ඉස්සරහට ආවා මේක දෙන්න එපා නේද මොකද්ද දැන් ඇති නේද මේකලගේ අහලා තමයි දෙන්න ඕනේ මොකද මම දන්නේ මේ අර කොච්චර ආහාර ප්‍රමාණයක් වැටලා තියෙනවද කියලා දෙන්නද? නිකන් අඬ දෙන්න ඕනේ ගිහලා අල්ලන්න එපා. ෆොටෝ එකක් ගන්න නැද්ද? ගන්න බෑ මෙරිලා. මම ගන්නේ කිසිම. මට ගාව බෑ. නේ නිකන් ඕව මේ විතර. ආ අල්ලන්න ඕන නම් ඇවිල්ලා අල්ලන්නෝ කට්ටිය මේකේ නා ඕලිමි. ඊට පස්සේ ගේන අල්ලන්න සල්ලා කියන්නේ කියලා. ඒක. යන් සත්තු කොච්චර ආසද එහෙම ඒක
අජිත් ලඟ එන්න තව කිට්ටු වෙන්න. අජිත් ඔයාව කැපෙනවා. තව කිට්ටු වෙන්න. ආ දැන් හරියට මාරි. අර හරියට මාරි. ඔය සුදි. Subscribe the channel.